සුබ දවසක් ඔයාලා හැම දෙනාටම අද අපි බලමු බ්ලවුස් එකක් කරගන්න ලේසි විදියක් ඉතින් මිමි දෙකකින් ඉතාලම ලේසියෙන් ඕනෑම කෙනෙක්ට කරගන්න පුළුවන් විදියට තමයි අදත් කියලා දෙන්නේ මේ බ්ලවුස් එකට ඔයාට ගන්න පුළුවන් ඝනකම අඩු ඕනෑම රෙදි වර්ගයක් මේ රෙදි කෑල්ලේ දිග පළල ගන්න විදිය මම කියන්නම් දැන් අපි ඇඳුම් වල උස ගන්න පළවාටිය මේ අතට හිටින්න මේ පැත්තට ඔයාට බ්ලවුස් එකේ උස කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් මම නම් වැඩි දිගට කරගන්න හැ බ්ලවුස් එක ඔයාට දිගට ඕන නම් දිගට කරගන්නත් පුළුවන් ඊළඟට මේකේ පළල ගන්න ඕනනේ අපි පළල ගන්න විදිය මේ බලන්න මේ පළල ගන්නේ අපි දැන් බ්ලවුස් එකක් අපි මෙෂර්මන්ට් ලකුණු කරන්නේ එදි කෑල 4ට නවලා දැන් මම මෙතන තියන්නේ මේ විදිහට තමයි මේ බලන්න නැම්ම තමගේ පැත්තට මම තියාගෙන ඉන්නවා මෙතන රෙදි කොටස් 4 තියෙනවා දැන් එතකොට මෙතන පළල තියෙන උන 4ට නැව්වට පස්සේ එයාගේ පපු වටේ කියන මිම්ම 4ට බෙදලා අඟල් එකහමාරක් එකතු කරපු ප්‍රමාණය තමයි මෙතන පළල තියෙනවා දැන් මේ රෙදි කෑල්ල 4ට තමයි නවලා තියෙන්නේ ඒක නිසා තමයි පපු වටේ 4ට බෙදන්නේ පපු වට 4ට බෙදලා අඟල් එකහමාරක් එකතු කරපු ප්‍රමාණය දැන් ඔයාට මේ බ්ලවුස් එක ඇඟේ ගාන්ටම තදට වගේ අඳිනවනම් පපුව වට මිම්ම 4ට බෙදලා අඟලක් එකතු කරත් ඇති. ටිකක් ලොකුවට අඳින කෙනෙක් නම් පපුව වට මිම්ම 4ට බෙදාගෙන අඟල් එකහමාරක් එකතු කරපු ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. එදි කෑල 4ට තමයි නමාගෙන තියෙන්නේ. දැන් මේක මම තවත් වැඩිපුර පැහැදිලි කරනවා නම් මේ විදිහට පේපර් එකකින් කරලා පෙන්නන්නම්. මේ බලන්න දැන් ඉදිරිසා පිටුපසට රෙදි කොටස් දෙකක් වුමනා වෙන බව ඔයා දන්නවා. එතකොට මේ තමයි ඒ රෙදි කෑලි දෙක කියලා හිතන්නේ. ඒතර මේ බ්ලවුස් එකේ උස මේ අතට ඔයාට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ විදිහට අරගෙන පළල පැත්තෙන් රෙදි කෑල්ල මෙන්න මෙහෙම නවල තමයි මම තියෙන්නේ. එතකොට නැම්ම තියාගන්න තමන්ගේ පැත්තට මෙතන මේ විදිහට මෙතන තියෙන්න ඕන රෙදි කොටස් 4. මම මෙහෙම මේ ඇඳලා තියෙන්නේ බලවාටිය මේ අතට තියෙන්න ඕන කියලා. ඔයාලට පැහැදිලි වෙන්න මේ තියෙන්නේ බලවාටි. එතකොට බලවාටි මේ අතර තියෙන උස ගන්න බ්ලවුස් එකේ. මේ පැත්තට පල්ල තමයි දැන් කිව්වේ. පපුව වටේ කියන මිම්ම 4ට බෙදලා අඟල් එකහමාරක් හෝ අඟලක් එකතු කරලා ගන්න. අඟල් එකහමාරක් එකතු කරන්න ටිකක් ලොකුට අඳින කෙනෙක් නම් අඟලක් එකතු කරන්න ඇඟි ගන්නට වගේ අඳිනවා නම්. ඒක කැමති විදිහට කරගන්න දැන් දැන් ඔන්න මම රෙදි කෑලේ මේ විදිහට නවලා තියෙනවා මේ අතර තමයි නැම්ම මගේ පැත්තට තියාගෙන ඉන්නේ හැමදාම වගේ මෙතන රෙදි කොටස් 4 තියෙනවා කන පිට පැත්තට රෙදි දලාගෙන තියෙන්නේ මේ මට බ්ලවුස් එකේ අවශ්‍ය උස ඒ උස ගනිද්දී ඔයා යට වාටිය මහා නඟලක් සහ උඩ උරහිස මූට්ටු වෙන එකහමාරක් එක්කම අමතර වඟල එකහමාරක් එකතු කරගෙන උස කපා ගන්න බ්ලවුස් එකේ උස ගනිද්දී හැම නිතරම ඕන මැදමක උස ගනිද්දී ඔයා ඒක අවබෝධයෙන් කපා ගන්න මොකද කොට වෙනවනේ බ්ලවුස් එක යට වාටිය මහනකොට සහ උරිසිං අඟල් භාගය ජොයින් කරනකොට ඒව ගැන අවබෝධයෙන් දෙවි කැලේ උස මේ පැත්තට ගන්න. ඔන්න දැන් පළල ගන්න විදිහ තමයි මම කිව්වේ. එතකොට අපිට මේකට දෙවි කැලල පළල නිවැරදිව කපා ගත්තට පස්සේ දිග පළල අපිට උමනා වෙන එක මෙෂර්මන්ට් එකයි උරිස කියන මෙෂර්මන්ට් එක විතරයි. එතකොට උරිස කියන මෙෂර්මන්ට් එක ඔයාලා මැනලා ගන්න. මේ අරගෙන මේ නැම්මේද මේ ඉහළ වාටිය මේ යට වාටිය මේ අංශය පැත්ත මේ නැම්ම මේ ඉදිරි මැද සහ පිටුපස මැද තමයි මෙතනට මම මේ අතර තියාගෙන ඉන්නේ. නැතර උරහිස කෙන මිම්ම මැනගෙන මේ මිම්ම ලකුණු කරන්නේ මේ නැම්මේ ඉඳන් ඉහළ වාටිය දිගේ ඔයාගේ උරහිස මැනගත් ප්‍රමාණය දෙකෙන් බෙදාගෙන මෙන්න මෙහෙම ලකුණු කර ගන්න. ඔයාගේ උරහිස මම මනින විදිහ වීඩියෝ එකේ දාලා තිනවා ඒ විදිහට මැනලා ගන්න. අනේ උරහිස කෙන මෙෂර්මන්ට් එක දෙකෙන් බෙදලා මේ අතට ලකුණු කරා. නැම්මේ සිට ඉහළ වාටිය දිගේ. ඒ ලකුණු කරපු ප්‍රමාණයම නැවතත් පහලට ලකුණු කර ගන්න. මේ ප්‍රමාණයම තමයි උරීස දෙකෙන් බෙදූ ප්‍රමාණය නැවතත් පහලට අත්කට උස විදිහට ඔන්න ලකුණු කර ගත්තා. ඊට පස්සේ එතන ඉඳන් මේ කෙළවරටම ගහන්න කෙළින් අතට රේඛාවක්. මෙන්න මෙහෙම. දැන් මේකේ ඔයාලට අඳිනකොට ටිකක් පැහැදිලි මදි ඇති. මේ විදිහට ගහන්න. මම මේ විදිහට අඳින්න. ඕගොල්ලන් මෙහෙම අඳින්න එපා. දැන් ඔයාලට පැහැදිලි නැති නිසා තමයි මම මේ විදියට අඳලා පෙන්නන්නේ. මෙන්න මෙහෙම. ඔන්න මැදට. ඊළඟට මෙතන අත්කට මෙහෙම වක්‍ර කළා
ඔන්නම ඇඳගන්න. මේ වක්‍රය ඇඳනකොට ගොඩාක් මෙහිට වෙන්න ගන්න එපා. පුළුවන් තරම් මෙහෙම හාරවල අත්කට ඇඳගන්න. නැත්නම් අත්කටෙන් හිර වෙන්න බලන්න. දැන් මේ බ්ලවුස් එකේ මම මෙතන අංශය පැත්තෙන් හැඩ කිරීමක් කරන්නේ නැහැ. මේ විදිහට කෙලින්ම තමයි තියාගන්නේ. ওই විදිහටමයි මම තියාගන්නේ. ඊළඟට අපි කර ලකුණු කරමු. දැන් කරපල ලකුණු කරන විදිහ මම කියලා දීලා තියෙනවා. මේ විදිහට උරීස ලකුණු කරපු ප්‍රමාණයට ටේප් එක මේ විදිහට තියලා ඒක නැවත මෙහෙම සමානව බෙදන්න. ඔන්න කරපල ලකුණු කරන එක ක්‍රමය. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය විදිහට කර පල ලකුණු කරගන්න පුළුවන්. උරීස පුංචියට ඕන උරීස පොඩ්ඩක් තියාගෙන මේ හරි පළල එතනින් කැමති ප්‍රමාණයක් කරපල ලකුණු කරගන්න පුළුවන්. ඒක කැමති විදිහට ලකුණු කරගන්න. ඊළඟට කර ගැඹුර පසු කර ගැඹුර මම එකහමාරක් විදිහටත් ඉදිරි කර ගැඹුර මම හතරක් විදිහටත් ලකුණු කරගන්නවා. ඔයාට කර ගැඹුර අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ පුංචි කර හැඩයන් දෙකක් ඇඳ ගන්නවා. මේක රවුම් කරක්ම විය යුතු නැහැ. ඔයාට කැමති කර හැඩයක් දාගන්න පුළුවන් මේකට. මම කර හැඩයන් ගැන පාඩමක් කරලා තියෙනවා වීඩියෝ එකක්. ඒක බලන්න තවත් පැහැදිලි වෙයි එතකොට. මේ කර පළල, කර ගැඹුර, කර හැඩයන් සියලුම දේවල් ලේසියෙන්ම කරගන්න විදිය කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. ඊළඟට මේ අත පැත්තෙන් මෙතන උරීස පැත්තෙන් අඟල් භාගයක් මෙහෙම පහත් කරලා ඒ භාගය පහත් කරපු තැනින්ද කර පළල ලකුණු කරපු තැනට මෙන්න මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. ඔන්න ඔහොම. මෙන්න මෙච්චරයි අපිට මේ බ්ලවුස් එකේ ලකුණු කරගන්න තියෙන්නේ. ඊළඟ ටික අපිට කරන්න පුළුවන් මේක කපාගත්තට පස්සේ ඉදිරිපසල ගැට ගන්න කොටස මම ඒක පැහැදිලි කරලා කියලා දෙන්නම්. මේ ටික අපි කපාගෙන ඉමු. පසු කරෙන් කපන්න පටන් ගන්න. පළු දෙක වෙන් කරගෙන තමයි එක පළුවක මේ ගැඹුරු කරලා කපාගත්ත එක කපා ගන්න. ඊළඟට මේ උරීස හැඩ කරපු ප්‍රමාණය. ඔච්චරයි අපිට මේක කපා ගන්න තියෙන්නේ. මේ පල් දෙක පළුවක් වෙන් කරගෙන ඉදිරි කරත් අපි කපා ගන්න ඕන. ඒක මම මේ විදිහට කරන්නම්. මේ විදිහට යට පළුව අයින් කරගෙන මේක කර ගැඹුරු කරලා නැවත කපා ගන්න. දැන් බලන්න දැන් අපි මේකට පොඩි ඩිසයින් එකක් දාගන්න තමයි හදන්නේ. ඒක මම කරන්නේ ඉදිරිපස පළුවට විතරයි. ඔයාට කැමති නම් මේ කරන විදියම දේ පිටිපැති පළුවට කරගන්න පුළුවන්. හොඳින් බලාගෙන ඉන්න. දැන් මේක මම කන පිටිපැත තමයි හරවගෙන තියෙන්නේ. මේක පළුව ඉස්සරහා පළුව විතරයි මෙතන තියෙන්නේ. ඉස්සරහා පළුවට විතරයි මම මේ ඩිසයින් එක දාන්නේ. හතර මේ ඉදිරි පළුව මේ විදිහට අරගෙන තියාගත්ත විදිහටම තියාගෙන මම ඉන්නවා. දෙකට බෙදලා තින තැනින් මම පොඩි මාක් එකක් මෙහෙම දාගන්නවා. මේ බලන්න යට වාටියේ කොහොම මාක් එකක් දාගත්තා. ඊට පස්සේ මේ පළුව අරගෙන එතනට මෙහෙම තියාගෙන මේක නැවත බෙදාගත්ත සමාන කොටස් හතරකට. ඔන්න ඉදිරිපස පළුව සමාන කොටස් හතරකට එතකොට බෙදාගෙන තියෙනවා. දැන් මේ පළුව මෙහෙම දිග අරගන්න. දිග අරගෙන මම මේ පැත්තට කියලා දෙන්නම්. ඔය තමයි එතකොට යට වාටිය. දැන් මේක ඔයා මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕන. මේකට පටි කොටස් කිහිපයක් වුමනා වෙනවා. ඒ පටිවල මෙෂර්මන්ට් ටික මම කියන්නම්. ඊට කලින් මේ දැන් අපි දෙපැත්තෙන් බෙදාගත්තනේ. මෙතන මැද මේ ඉදිරි පළුවේ මැද. ඊළඟට මේක සමාන කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒතර මැද නෙමෙයි මේ දෙපැත්ත දෙකෙන් අපි ඉදිරියට ගහන්න ඕන ටේප් එක කන පිටපැත්තෙන් මේක කරගන්න ඕන. මෙහෙම තියලා ගහන ටිකක් ඉහළට යනකම් රේඛාවක් ගහන්න. ඔන්නම ගහගන්න. ඒක ටිකක් දුරට යනකම් ගහන්න. අඟල් 9ක් 10ක් වගේ දිගට මේ විදිහට ගහගන්න. මේ පැත්ත එක ලක්ෂිනු උඩට ගහගන්න. අඟල් 10ක් විතර යටිනම් උඩට හිටින මෙහෙම රේඛා දෙකක් ගහගන්න. මේ විදිහට ගහගන්න. මේ රේඛා අපිට වැඩක් නැහැ. මේ පටිය කෙලින් අල්ල ගන්න ඕන නිසා තමයි මෙහෙම අපි මේක ගහන්නේ. ඊළඟට මෙහෙම ගහගෙන
ඔයා ගන්න ඕන මේකට මෙන්න මේ වගේ පටි කොටස් දෙකක් මේ පටි කොටස් වල දිග මම කියන්නම් එක පටියක දිග ගන්න අඟල් 9ක් දිගට පළල ගන්න ඕන අඟල් 2ක් පළලට එතකොට අඟල් 2ක් පළල පටි 2ක් ගන්න ඕන දිග මේකේ අඟල් 9යි මම අරගෙන මේක හොඳ පිටපැතර මෙහෙම තියාගන්න පටි දෙක ඊළඟට ඔයා කරගන්න ඕන මේ බ්ලවුස් එකේ ඔයා යට වාටිය මහගන්න තියාගත්ත ප්‍රමාණය අතාරින්න මේ විදිහට යට වාටිය මහන්න තියාගත්ත ප්‍රමාණය ටිකක් උඩට අතාරින්න අතෑරලා මම එකක් කියලා දෙන්නම් කරන විදිය මේකත් ඒ විදිහටම එතකොට කරන්නේ මේ විදිහට මේක හොඳ පිටට මෙහෙම තියාගෙන මේ ගහගත්ත රේඛාවට මැදි වෙන්න මේක මෙහෙම තියාගන්න ඔන්න ඔහම තියාගෙන ඒක පින් ආධාරයෙන් මෙහෙම රඳව ගන්න මැද ඔය විදිහට හොඳට තියාගෙන අර රේඛාව දිගේ රේඛාව මැදි වෙන්න හිටින්න මෙහෙම මැදින් පින්ස් ගහගන්න කැලින් මහන්න ඕන නම් මින්ස් ගහන්න ඕනත් නැහැ. ඊළඟට මෙහෙම උඩින් පොඩ්ඩක් මේක නීට් එකට අපි කරගන්න බෑ මේ පටිය. උඩිනුත් මෙහෙම පොඩ්ඩක් නවා ගන්න. ඔන්නෝම තමයි අපි මේ පටිය මහ ගන්න ඕන. ඊළඟට මෙතනිනුත් දැන් මේ මේක නීට් එකට ගන්න ඕන නිසා මෙතනිනුත් ටිකක් නවලා තමයි මේ පටිය මෙහෙම අල්ල ගන්න ඕන. ඊළඟට දැන් ඔන්න මැදින් පින්ස් ගහගත්තා. මේක මහන විදිය බලන්න මේ දෙපැත්තින් පොඩ්ඩක් මෙහෙම නවාගෙන නැත්තම් නූල් යන නිසා මේක පොඩ්ඩක් මෙහෙම නවාගෙන තමයි ඔයා දෙපැත්ත මහ ගන්න ඕන. නිකන් වට අවබෝධයක් ගන්න ඕන නිසා මේ විදිහට කරන්නම්. ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕන ඉරට මැදි වෙන්න මේ කපාගත්ත පටි දෙක තියාගන්න ඕන. ඊළඟට මෙතනින් පොඩ්ඩක් නැව්වා පටිය තියෙනකොටත් යට මැහුම් වාසිය වාටි මහන්න අතෑරගන්න ඕන. ඔහොම නැව්වා. ඊළඟට මේක මේ විදිහට නැව්වා මෙහෙම. මේ පැත්තත් මේ විදිහට නැව්වා. උඩිනුත් නැව්වා. එතකොට ඔය වටේම මහන්න ඕන. මෙතන මහන්න එපා. ඊළඟට ඔහොම මැද මහගත්තා. ඊළඟට කරන්න ඕන මේකත් ඒ විදිහටම තමයි. ඊළඟට ඔයා පටි දෙකක් ගන්න ඕන. පටි හතරක් ගන්න ඕන. එකකට දෙක ගානේ. ඒ පටිවල දිග තමයි එක පටියක් ගන්න ඕන දැන් මේක තුලේ සාමාන්‍යයෙන් දාන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි දිගකට ගන්න ඕන. ඒකට එහෙම ප්‍රමාණයක් අවශ්‍ය නැහැ 15ක් 20ක් දිගට පටි හතරක් ගන්න ඕන. එතකොට මේ පටියක පළල ගන්න අඟල් එකමාරක් පළලට. මේ විදිහට පටි හතරක් ඕන මෙතනට දෙකයි මෙතනට දෙකයි. ඒකත් හීනියට කන පිටපැත්තට හරවලා මහගෙන ඉවර වෙලා ඒක හොඳ පිට හරව ගන්න. මෙහෙම කටුවක් ආදාරින් එම ඔයා හිතන මේක ඔන්න මම මහලා තියෙන්නේ කියලා දෙපැත්ත මම මෙහෙම පින්ස් ආධාරයෙන් වාට පැහැදිලි කරන්නම් ඔය විදිහට තියෙනවා කියලා හිතන්න ඊළඟට මෙහෙම පටි දෙකක් ඕන එකකට මේක ඔයා ඇතුලින් මෙහෙම කටුවක් ආධාරයෙන් මේක මෙහෙම යවන්න මේක දැන් මේ අපි ගැට ගහන්න තමයි හදාගන්න හදන්නේ මෙන්න මෙහෙම මේ පටි ඇතුලෙන් මෙහෙම යවන්න ඕන මෙන්න මෙහෙම යවා ගන්න. පැහැදිලි ඇති වට මෙන්න මෙහෙම එක පටියක් යවා ගත්තා. ඊට පස්සේ ඒක හොඳට මැෂින් එකේ ටැග් කර ගන්න ඕන මෙතනට තියෙන. නැත්තම් යටින් අපි ඇදලා ගැට ගන්නකොට මේක නැවත එනවා අපිටට. ඒ නිසා මෙතන හොඳට මැෂින් එකේ ටැග් කර ගන්න ඕන. ඊළඟ පටියත් ගන්න. ඒකත් මෙහෙම කටුවක් ආධාරයෙන් අරගෙන මේ කොටස ඇතුළත ඔයාට පැහැදිලි ඇති මේ මැදිනුත් මේකේ මැස්මක් යන්න ඕන කියලා. ඒ පටියත් මෙහෙම ඇතුලෙන් යවා ගන්න ඕන. මේ ඕගොල්ලන්ගේ ඉල්ලීමක් මම කරන්නේ ඔයාලා කියලා තිබුණා ඉදිරිපසට ගැට ගහන්න මේ විදිහට බ්ලවුස් එකක් කියලා දෙන්න කියලා. දැන් මේක මම පින්ස් ආධාරයෙන් පෙන්වන නිසා ටිකක් ඔයාලට පැහැදිලි මදි ඇති. මෙන්න මෙහෙම. ඔන්නෝම ඒ කොටසත් මෙහෙම ඇදලා ගන්න. දැන් බලන්න. මෙන්න මෙහෙම දැන් ඒකත් චුට්ටක් මේ විදිහට ගන්න. මෙහෙම අරගෙන මැෂින් එකේ මෙතන ටැග් කර ගන්න ඕන හොඳයි. නැත්නම් මේක ගැට ගන්නකොට යටින් ඇදලා අනිත් පැත්තෙන් එනවා. ඔන්න බලන්න.
ඒක කොටසක් තමයි මම කියලා දුන්නේ. ඒර අනිත් කොටසත් ඔයා මේ විදිහට තමයි කරන්න ඕන. ඒක මම නැවත පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ පටිය හොඳ පිටට තමයි අල්ලන්න පටිය හොඳ පිට පැත්ත තියෙන්න ඕන. බ්ලවුස් එකේ ඉදිරිපළුවේ කණ පිට පැත්ත උඩට තියා ගන්නවා. ඊළඟට යට වාටිය මහන්න ප්‍රමාණයක් අත්හැරලා මේ පටිය අර ගහගත්ත ඉරට මැදි වෙන්න තමයි මෙහෙම තියාගන්නේ. එම තියාගෙන මෙතන පොඩ්ඩක් නවාගෙන මේ පැත්තත් නවාගෙන මේ පැත්තත් නවාගෙන මේක සම්පූර්ණයෙන් මෙහෙම මහලා මේ මැද මහන්න එපා. ඉතින් මැදිනුත් මැස්මක් මේ විදිහට ගහ ගන්න ඕන. ඊළඟට අර මම කිව්ව පටි ප්‍රමාටි හතරක් ඕන 15ක් 20ක් දිගට ගන්න එක පටියක්. එක පටියක මේ පටියක පළ ළඟ ළිකහමාරකට ගන්න. ඊළඟට ඒක කණ පිට පැත්තට මෙහෙම හරවලා ඔහොම කණ පිට පැත්තට හරවලා අගින් මහගෙන ගිහිල්ලා නැවත හොඳ පිටට හරව ගන්න. හරවලා මේ විදිහට මැදින් යවන්න කටුවක් ආධාරයෙන් පටි දෙක යවලා දැන් මම ඉස්සෙල්ලා කියලා දුන්න විදිහට මේ විදිහට යවාගෙන මෙතන හොඳින් ටැග් කරගන්න. ඊළඟට මේක අපි මෙහෙම ගැට ගහ ගන්න පුළුවන් වට අවශ්‍ය විදිහට. මෙහෙම ගැට ගහ ගන්න තමයි ඊට පස්සේ තියෙන්නේ. ඔන්නම අර ගැට ගහ ගන්න පුළුවන් මේක පහසුවෙන්. ඉතින් ලස්සන බ්ලවුස් ඩිසයින් එකක් ඉතාලි මනේසියෙන් වට කරගන්න පුළුවන්. දැන් මම මේ වට පින්ස ආධාරයෙන් පෙන්නපු නිසා ටිකක් පැහැදිලි මදි ඇති. එයා මේක කරලා බලන්න මොනව හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගන්න. ඉස්සෙල්ලාම එතකොට ඔයා මේ බ්ලවුස් එකේ කරගන්න ඕන මේ උරීස් දෙක ජොයින් කරගන්න ඕන හොඳ පිට තියලා කණ පිට පැත්තින් උරීස් දෙක ජොයින් කරගන්න ඕන අඟල් භාගයකට. ඊළඟට කර මහ ගන්න පයිපින් එකක් හෝ පීසින් එකක් හෝ කැමති විදියට කර ෆිනිෂ් කරගන්න ඕන. ඊළඟට මේ අත්වලටත් එහෙමයි පයිපින් එකක් කරගන්න පුළුවන්. අත් දෙක මහගෙන ඉවර වෙලා ඊළඟට දෙපැත්ත මහන්න එපා. දෙපැත්ත මහන්න නැතුව ඉදිරිපළුව මේ විදිහට දිගෑරලා දිගෑරගෙන මේ ඉදිරිපළුවේ යට වාටිය සමාන කොටස් හතරකට බෙදා ගන්න. දැන් මම කියලා දුන්න විදිහට මැද මාක් කරගෙන නැවත මේ පළුව මෙහෙම තියලා කොටස් හතරකට බෙදාගෙන ඒකේ මෙහෙම උඩට රේඛාවක් අඳින්න. ඒක චෝක් එකකින් ඇඳ ගන්න නැත්නම් සමහර රින් වල හොඳ පිටපැත්තෙන් එක පේන්න බලනවා මේ වගේ එකක් භාවිත කරන්න එපා. නිසා සේදුවට පස්සේ යන මොකක් හරි චෝක් කියලා භාවිත කරන්න. මම ඔයාට පැහැදිලි වෙන තමයි මේ විදිහට ඇඳලා පෙන්නන්නේ. ඔහොම දිගට රේඛාවක් ඇඳගෙන මම අර කියපු පටි ප්‍රමාණය අනුව ඔයාට පැහැදිලි ඇති සයිස් එක ඒවා මේ විදිහට අල්ලගෙන මේ ඉදිරිපස්සට මේ දෙක කරගන්න. මේ දෙකේ වැඩ කොටසත් ඉවර කරගෙන තමයි ඔයා දෙපැත්ත අංශය පැත්ත මහලා යට වාටිය මහන්න ඕන. ඉතින් මේ බ්ලවුස් එක කරගන්න ඔයාට පුළුවන් ඝනකම අඩු සැහැල්ලු ඕනම රෙදි වර්ගයක් භාවිත කරන්න. මම හිතනවා වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගලගේ ඉල්ලීම් ගොඩාක් තියෙනවා කරන්න. ඒවා පුළුවන් වුණ වෙලාවක අවස්ථාවක් ලැබුණු විදිහට එකින් එක කරනවා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.